රුසියාව නව RS-28 සමත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලිය සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අංශ තහවුරු කරනවා. මෙම බැලස්ටික් මිසයිලය එරට උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රෙසිඩ්ස් කීපීටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිටයි අත්හදා බැලීම සිදු කර ඇත. එම මිසයිලය රටවටා පියාසර කර රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ කම්චක්කා දිවයිනේ ස්ථානයකට පතිත කිරීමට කටයුතු කළ බවයි රුසියා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. එම ප්‍රදේශ අතර දුර කිලෝමීටර 6000 ඉක්ම වඩවා රුසියාව නව ආයුධ භාවිත කිරීම සඳහා ගෙන ඇති අත්හදා බැලීම් මාලාවේ පළමු අත්හදා බැලීම මේ බවද විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සඳහන් කරන්නේ මෙම මිසයිලය අත්හදා බැලීම රුසියාවට ඉතා වැදගත් සිදුවීමක් බවයි. ලොව මෙතෙක් ඇති කිසිදු මිසයිල් නාශක පද්ධතියකට හසු නොවි ගමන් කිරීමේ හැකියාව නව මිසයිලයේ සතුව පවතිනවා. නව මිසයිලයේ අත්හදා බැලීම් මෙම වසරේ අග භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර අනතුරුව නිල වශයෙන් යුද මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.